සාදුු 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 නමස්කාරවිවා බුදුරුවනට සෙමදාබුදුහිමි සරනයාමි නමස්කාරවිවාදම්රුවනට සමදා සදහාම් සරනයමි නමස්කාරවිවා සංහරුවනට සෙමදාමහා සංහසරනයමි නමස්කාරවිවාතුනුරුවනට මදතිසාරන සරනයාමින්සාදුුසාඳුසාදුු අපගේ ගුද්දේ වැැන් වහන්සේට අපසිරුදිනාගීම ගෞරුවාදර නමස්කාරය වීවා සාදුු සාදුුසාදුු අද දින දම්සෑරු සඳහම් දේශනාව සඳහා අනුග්‍රහදන්නු ලබන්නේ නොම්බර හැටනමය කටියාව යාය එක එපපාවල යනු ලිපිනේ පදිංචි පින්වත් ඩල ඇගනස් ලියනගේ මහත්මය සහ කේ අබේරත්න මහත්මා විසින් තමයි මේ උතුම් සත්කාරයට දායකත්ව සපෙනු ලබන්නේ. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්න්නේ ලෝකට කලාතුරකින් පහලවන උතුම් මොනිවරු ගැන ඒ මොනිවරුන්ගේ හදවතේ පහළ වන ඒ ශ්‍රී සද්ධර්මය ගැන ඒ ශ්‍රී සද්ධර්මය උපකාරයෙන් බිහෝුණු ඒ ශ්‍රාවක සඟරුවන ගැන අපට අහඬ ලැබීම ඉතාමත්ම දුර්ලබව කලාතුරුකින් සිද්ධ වෙන්නේ. පින්වනි ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමෙන්මයි ඒ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබන්නේ ශ්‍රීසද්ධර්මය පහළවීම නිසාම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟරුන් මේ ලෝකෙයට පහළවෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ දේශනාවලදී අපට බොහෝ අවස්ථාවලදී අහන්න ලැබෙනවා මේ අපේ සිතේ සවභාවේ ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ සිත අපේ ජීවිතයේ හැමදේකටම මුල් වෙනවා කියලා. අපේ සිත මුල් කරගෙන අපි යහපද්දයක් කළොත් ඒකින් අපේ ජීවිතයට යහපත්විපාග සැලසිනවා. අපේ සිත මුල් කරගෙන අයහපද්ධයක් කළොත් එක අයහපත්විපාක අපිට බුක්තිවිඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සිත පිරිසිුදුවීමෙන් සත්වයා පිරිසිුදු වෙලා යනවා සිත කිලෙට්ටුවීමෙන් සත්වයක් කිලිට් වෙලායනවා. එතුකට අපේ සිත පිරිසුදුනං අපේ වචනය පිරිසුදු වෙනවා. යහපත් වචන කතා කරනවා. අපේ සිත පිරිසුදුනං අපේ කායික ක්‍රියාව පිරිසුදු එකක් වෙනවා. හැබැයි පින්වත්නී අපේ සිත අපිරිසුදු වුණු වෙලාවට අපේ සිත කිලටූන වෙලාවට. අපේ වචනය කියලට වෙනවා අපේ වචනය අපි රිසිදුුවෙනවා අපේ ක්‍රියාව අපි සිදුවෙනවා ඒවගෙන් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සිතට තියෙන් එකම රැකවරණය එකම ආරක්ෂාව සිහි අයි කියලා එතුකොට පින්වත්න මේ සිහිය සිහිය නැතිකම නිසා අපේ සිතු මනා අපට සිතිවිලි සිතන්න ගිහිල්ලා අපිට වැරදුන අවස්ථාගත්තො බොහෝමයි. අපිට යම් ොහොතක වැරදුනාද ඒ හැම අවස්ථාවක්ම අපේ සිත දූසිත විච් අවස්ථාවක් අපේ සිත කිලටු වෙච් අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මීම් පමණයි කෙනෙකුගේ සිත සම්පූර්ණම පිරිසුදුභාවයට පත්කර ගන්නට අවස්ථාව තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ලෝකයේ අපිට තාමත් අහන්ඩ ලැබෙනවා පිරිසුදු බුද්ධ වචනය ඒ පිරිසුදු බුද්ධ වචචනය කෙනෙකුට අහන්ඩ ලැබුණු ආංගේ කෙනාට තමන් ගිසිත කිලිටි භාවෙන් මුදවගෙන ඒ සිත පාරිසුද්දී එකක් බවට පත්කර ගඩ පිරිසුදු එකක් බවට පත්කර ගණ්ඩ වාසනාව ලැබෙනවා. ඉතින් පින්වදනි අපට ඒ දුර්ලභ වාසනාව උදාවෙලා තියනමීම හොතයි. හැබැ අපට මේ ැබිලතින වාසනාව අපට තාව කොච්චර ල ඇත්තේදී කියලා අපි දන්න නෑ. ඉතිං අදදවසය ඔබට අපගේ බුදුරජාණන් වහන්සේගේ වටිනා අවවාදයක් වටිනා උපදේශයක් ඇතුළත් උතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කරට ලැබෙනවා. ඒ තමයි උන්වහන්සේ කියත උපමාකොටවා දාල ඒ කකචූපම අවවාදය කකචූපම සූත්‍රය තමයි ඔබට අධශ්‍රවණය කරට ලැබෙන්නේ දව පින්වත් අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවට ජේතවන ආරාමය කියන අනේ පිඩු සිටානන්ගේ ආරාමේ ඒ කාලේ මෝලිය පක්ගුණ කියන ස්වාමින් වහන්සේ භික්‍ෂුනීන් සමඟ පමණට වඩා එකතු වෙලා ඉන්නවා කියලා ස්වාමින් වහන්සේලාට දැනගඩ ලැබුණ ර කෙනකට පැවිදි තමන්ගැර පුරුදුසාංසාරික පුරුදු වේවා එහෙම නැත්තන් තමන් ආස කරන දේවල් වේවා හිතින් අතහරින එක කෙනකොට ලේසි නෑ. ඉදිම මේ මෝලිය පක්්ගුණ ස්වාමීන් වහන්සේ භික්‍ෂූුණින් සමඟ පමණට වඩා එකතු වෙලා ඉන්නවා කියලා භික්ෂූන්ට දැනගන්න ලැබිලා මේ කාරණී බුදුරජාණන් වහන්සේට ස්වාමීින්න් වහන්සේලා දන්නවා සිටිනවා. දවසක් එක්තාරා භික්වක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල භාගිතුන් වහන්සේට වදනා කරලා පැත්තකින් වාඩි වෙනවා. පැත්තකින් වාඩිවෙලායේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ කරුණ කියා සිටිනවා. ස්වාමීණී ආයස්මත් මෝලිය පක්ගුණ තෙරුන් භික්‍ෂුුණින් සමඟ පමණට වඩා එකතු වෙලා ඉන්නවා. ඉතින් ස්වාමීණී ආයුස්මත් ෝියිපක්ගුණ ක් ික්ෂුනින් සමඟ පමණට වඩා එකතු වෙලා සිටීම ගැන යම් විදිහකින් ඒ කොහොමති කියලා ඒස්වාමීන් වහසේ භාවිදු වහන්සේට කියා සිටිනවා යම් විදිහකින් භික්ෂුවක් මෝලිය පක්ගුණ තෙරුන් ඉදිරිී ඒ භික්‍ෂුනින්ට දොස් කිව්වූත් ආයශස්මත් මෝලිය පක්ගුණ තෙරුන්ට කේන් තියනවා නොසතුට වෙනවා රන්ඩු අල්ලනවා යම්විදිහකින් යම් කිසි භික්ෂුවක් ඒ භික්‍ෂුනීන් ඉදිරිී ආයස්මත් මෝලිය පක්්ගුණයන් හට ඒ ගැන දොස්කිවෝත් ඒ භික්‍ෂුනීන්ටත්කෙන් තියෙනවා. නොසතට වෙනවා. නොසතුට සිත් ඇති වෙනවා රන්්ඩුුවල්ලනවා. ස්වාමීනි ආයශමන් මෝලිය පක්ගුණ තෙරුන් ඒ ික්ෂුණීන් සමඟ බහෝම එකකතු වෙලා කල්ගෙවන්නේ ඔය විදිහටයි කියලයි ස්වාමින්න් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියා සිටිය. දැම් බලන්න පින්වත්න අපිට වුනත්. ඔබ ජීත ත්තොත් එහෙම ඔබ සාමාන්‍යය ගිහිග දරන ගත කරන කෙනෙක් නම් ඔබේ ජීවිත වනත් අපි කෙනෙකුට ගොඩා ඇලුම් කරොත් එහෙම සමහර විට ඒකෙනට කවරයි දොස්කීනට අපි කැමති වෙන්න ඒකෙනගේ වැරැද්දක් පෙන නොට කැමැති වෙන්නෙත් නෑ එතකොට අපි ධර්මය අධර්මය යහපතායහපත තේරුම් ගන්න සමාර විට මක දර්කෙනාට තියන හිතවත්කම නිසා අප ඒ කෙනා වැරදි දෙයක් කළත් එක සාධාරන විදිර බලන ඒවාගේ සිද්ධියක් තමයි මේ ස්වාමන් වහන්ේලා බුදුරජාණන් වහන්සේට පවස සිටියමසූත්‍ර දේශනා පෙන්වද හරීම වැදගත් හරම වැදගත් අවවාදයක් අපේ ජීවිතයට ගන්තිනවා. ඉතිං ඒලා බුදුරජාණන් වහන්සේ ටොයි කරුණු පැවසවාට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනත් භික්ෂූන් වහසේ නඟගට කියනවා අමත අමතලා කියනවා පින්වත් භික්ෂුව මෙහි එන්න. ඔබ මෝලියපගුණු භික්‍ෂුවට මගේ වචනයෙන්. ඔට සාාතෘන් වහන්සේ කතා කරනවා කියලා කියන්න කියලා පනිවිඩයක් කැව්වා ඉතිදි ඒික්සුන් වහසසි බුදුජාණන් වහන්සේට පිළිතුර දලා මෝලිය පක්ගුණ භික්ෂුන් වහන්සේවිත ගිය ගිහිල්ලා ආශමත් පක්ගුණ අන්න සාාතෘන් වහන්සේ ඔබ අමතනවා කියලා කියා සිටිය ඉතිං ඒවල්ලා විසේ ආශ්මමුදුන කියලා ආශ්මත් මෝලි පක්්ුණ භික්ෂුව අර භික්ෂුව පිළිතුරු දීලා අපගේ බුදුරජාණන් වහන්සේ විත වැඩම කළ දැන් බලන් දේකාලේ අපිට ප්‍රශ්නයක් අපු හාම කියන්න සාාස්තෘන් වහන්සේ වැඩ සිටියා. දැන් අපිට කියන්න කෙනෙක් නෑ අපේ ජීවිතවල ප්‍රශ්නආපු හාම දැන් අපිට නම් ගුරුවරයක්කකින්න වා. දැ ඔබේ ජීවිත ප්‍රශ්නයක් අව ඔබ කාටද කියන්නේ එතකොට මේ ධර්මයෙන් තමයි අපේ සාාස්තෘන් වහන්සේ විදිහට අපට තියගන්න දුනු ධර්මයෙන් තමයි අපේ ජීවිතට පිළිතුර සපයා ගන්ට ඕනි පැවිදිලාලයින්න කෙනෙක් වුනත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි සාතෘන් වහන්සේ හැටියට තියාගන්න ඕනේ. අපි අපේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු කරදර එෙනකොට අපේ සාත්‍රෘන් වහන්සේගේ ධර්මය මූලික කරගෙන අපි ඒ ගැටුල් ලිහාගන්න ඕන. ඒ ගැටලුව කල්පනා කරලා බලනවනං ධර්මානුකූලව ඒක ධර්මානු කුල අපිට විසඳගන්න පුළුව ංකමතිෙනවා. නමුත් බොහෝ දෙනකොට වෙන්නේ. නයක් තමන්ගේ ජීවිතරයට එනකොට කර්දයක් එනකොට ධර්මය අමතක වෙනවා. ධර්මය මතක තිබුණත් තමන් අර කැමති කෙනකොට නං අඩු පාඩුවක් වෙන්නේ තමන් සමට ඒකෙනගේ පැත්ත ගන්නවා ධර්මී පැත්ත ගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගිහිවේවා පැවිත්වේවා ඒ කාලි ශ්‍රාවකයෝ ධර්මයයි ගත්ත තමන්ගේ හිතවත් කෙනගේ පැත්ත ගත්තින ඔබ නිසේවුණක් ඔබේ දූදරුවන් අතරුුණත් අරබුෝදයක් හට ගත්ත වෙලාට. ඔබ දෙමවපියන් හැටියටේඒ අරබෝදය සංසිදධවන්න මහන්සිගන්නවාන ඔබ ධර්මයයි ගට ඕනි. ඔබ ආදර දූට පුතාට වෙනම සැලකිලි දක්වඩත්. අනිත් දට පුතාට වෙනම කටයුතු කරන්නත් නැතුව බ ධර්මේ පිහිට ගත්තුන් ආං ඔබට සාධාරණැකිටු කරන්න පුළුවහ වෙනවා. ඒවගේ මබයම් ආතනයක ටයුතු කර කෙනෙක් නාම්. ඔබේ අතනින් ඔබට යම් අඩු පාඩුවක් වුණොත් ඔබට ධර්මාන ගූල විග්‍රහ කරගන්න පුළුවන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඔබට ලොකු ප්‍රශ්නයක් වෙන්න. ඉතින් වයවිදිහට බුදුරජාණන් වහන්සේ ළඟට අරස්වාමීන් වහන්සේ වැඩම කළා ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුව අමතලා කියන පින්වත් භික්‍ෂුව මෙහහි එන්න මෝලිය පක්ගන්න භික්‍සුව ඔබ මේ විදිහට මේ භික් භික්‍ෂූණන් වහන්සේලා සමඟ පමණට වඩා එක්තුලායින්වා කියන්නේ ඇත්තක්ද කියල හවා ඉතින් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ එහෙමයි කියලා පිළිතුරු දුන්නා බුදුරජාණන් වහන්සේ අසාසිරිනවා ඔබ ඒ විදිහට භික්‍ෂුනින් සමඟ පමණටට එකු වෙලා සිටිද්දී යම් විදිහකින් යම් කිසි භික්ෂුවක් ඔබ ඉදිරි අර භික්‍ෂුණින්ට දොස්කිවෝදත් ඔබට කේන්තියනවා කියන්නේ නොසතුටු සිත් ඇති වෙනවා කියන්නේ රන්්ඩු අල්ලනවා කියන්නේ හැබෑද කියලැහොවා යම්විදිහකින් යම්කිසි භික්‍ෂුවක් අර භික්‍ෂුුණී ඉදිරී ඔබට දුස්කිවූ ඒ භික්‍ෂුනන්ටත් කේන්තියෙනවා කියන්නේ නොසතුටු සිත් ඇති වෙනවා කියන්නේ රන්්ඩු අල්ලනවා කියන්නේ හැබෑද කියල හොවා පක්ගුණ ඔබ එතකොට භික්ෂුනීන් සමඟ පමණට ොඩ එකතු වෙලා ඉන්නවා කියන්නේ සැබෑවක්ද කියලා බුදුරජන් වහන්සි අසා සිටියා එසේ ස්වාමීනි බලන්ඩ ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන් ඒ ධර්මී ඉදිරියේ සාතෘන් වහන්සේ ඉදිරයේ තමන්ගේ දෝසය භයනතු ප්‍රකාශ කරනවා. තමන්ගේ වැරැද්ද වැරද්දක් ඉදිර දකිනවා. ඒකයි ඒ කාලේ ඉක්මනටම වැරදදිවලින් නැගේී සිටින පුළුවන්ගම ලැබුණ. දැම් වැරදක් ුණොත් එේ වැදවහන් තව බොරු දැයක් කියනවා. මු බුදුරජාණන්හන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඔය විදිහෙට කටයුතු කරලා තියන්නේ. ඉතින් බුදුජාණන් වහන්සයනව පින්නවොත් පක්ගුණ ඔබ ගිහිජීවිතය අතහැරල ශ්‍රද්ධාාවම පැවිදිවෙච්චි නක්නේද. යසේ ස්වාමීනි. ඉතින් පින්වොත් පක්ගුණ ශ්‍රද්ධාවෙන් ගිහිගේ අත්හැරලා සසුන් ගත වෙච්ච කුලපුත්‍රයකොන ඔබට භික්‍ෂුුණින් සමඟ පමණට වඩා එක තුලා ඉන්නවා කියනක ගැපෙනදයක් නොවේ. බලන්න සාත්‍රෘන් වහන්සේ අනුකම්පාව. ඒ නිසා පිවොත් පක්ගුණ යම් විදිහකින් යම් කිසි කෙනෙක් ඔබ ඉදිරිියයේ භික්ෂුුණින්ට දොස්කිව්ව. පින්වත් පක්ගුණ ඔබ තුළේ භික්ෂුුණීෙන් ගැන යම් කිසි බැඳීමක් හෝ බැඳීම් සහිත සිතිවිලි ඇති වුුණොත් ඒවා දුරුකර දමන්න ඕන. ඔන්න සාතෘන් වහන්සේ අවවාද කරනවා. පින්වත් පක්ගුණ ඔබ ඒ ගැන මේ විදිහටයික් මෙින්ට ඕනා. මගේ සිත වෙනස් කරගන්න නෑ. මං පාපී වචන කියන්නේ නෑ. හිතානු කම්පීව ඉන්නවා දේශයෙන් තොරවන්නවා මෛත්‍රෙන් ඉන්නවා කියලා පින්වත් පග්ුණ බෝය විදිහට හහික්මෙන්ටෝනනි. ඔන්න පින්වත් අපිටත් ඒ අවවාදිී ගුඩාක් වැදගත්තිනවා. මොක අපි හැම කෙනාටම වැරදිනවා. අපි සම්පූර් අප වැරදිගොලින් විදුණු පිරිසක් නෙවේ. අපි තතාම පුරතු වෙන පිරිසක්. කට පුරදුුව වෙන කෙනෙකොට වරදිීන්න තියෙන් අවස්ථාව බොහෝ දේවා එතකට පවත්න අපේ ඇති මේ විදියට දෝෂයක් වෙනකොට අපේ හිත තරහාටගන්න කාරණයක් එෙදෙනකොට ඔන්න අපේ හිත රැකගණ්ඩ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ වදාලා උන්නන්වහන්සේ වදාලා මගේ සිත වෙනස් කර ගන්න නැහැ කියලා හිතන්න කියනවා මං පාබී වචන කියන්නන්නේ නෑ ඉතානුකම්පීව ඉන්නවා. දවේශයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා පින්වත් පක්ගුණ බොය විදියට හහික්මෙන්ට ඕනැකිනවා. ඒනම් බලන්න පින්වතිී යම් කෙනෙක්. මෙන්න මේ දහම් අවාද පුෘර්් කළුත්. ඒ කෙනාට යම් යම් කරුණු යෙදිලා තමන්ග හිත දූෂිත වන්න, තමගේි සිත දේෙන් යටෙන්න්න අවස්ථාව තියනවන. ආංගේ දවේශයෙන් තමන්ට නිදහස් වන්න අවස්ථාවතිය නවා. තමන්ට දේයටට ව නැතුව ත රැ ළ හගු. යාට තමන්ටත් අ්‍යාපත වෙනවා අන්නයිට අ්‍යහපත කරන්න පුලුවන්කම ලබෙනවා ඉතිම බදුරජාණන් වහන්සේ වදාලා පින්නවොත් පක්ගුණ. ඔබ ඉදිරේ යම්කිසි කෙනෙක් ඒ භික්ෂුනන්ට අතින් පහර දුන්නු ඕන දෙවනි අවස්ථාව තැන් අර පලවිනියගේ කියන්නේ තමන්ට හිතානුකම්පී කෙනෙකුට තමන්ට ගොඩා හිතයිසි කෙනෙකුට තව කෙනෙක් දොස් නගනවා දැ මේක ඔබ ඔබේ ජීවිතය ගලප ලාගන්න ඕන ඔබ ගිහිගෙදර වාසයකරද්දිවේවා ඔබ යම් ආයතනක කටුතු කරදි වේවා ඔබට යම්කිසි පිරිසක් සමඟ එකට වාසය කරනකොට ඔන්න ඔබ හිතවත් කෙනකොට තව කෙනෙ දොස් කියන වෙන්න පුලුවන්. ඒ දොස් කියනකොට එම නත්නම් ඔබට ම කෙිම දො කියන වෙන්න පුළුව එතකොට ඔබට මේ ධර්මය පුරදු කරන්න පුලුවන් කියනවා මගේ සිත වෙනස් කරගන්න නැහැ කියලා හික් මෙට කියනවා මං පාපි වචන කියන්නේ නෑ මං හිතානුකම්පිව ඉන්නවා දේසිෙන් තොරව මෛත්‍රීෙන් ඉන්නවා කියලා ආනි විදිරිහහික් මෙට තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පිනවත් පක්ගුණ. ඔබ ඉදිරිේ යම් කිසි කෙනෙක් ඒ භික්‍ෂුුණීන්ට අතින් පහර දුන්නුත් ඒවගේම ගල්වලින් ගැසුවත් පොළෝලින් ගැසූත් ආයුදයකින් පහර දුන්නුත් එතකොට පින්නොත් පක්ගුණ. ඔ ඔබ තුළේඒ භික්‍ෂුණීන් ගැන යම්කිසි බැඳීමක් ඇති වුණුොත් බැඳීම් සහිත සිතිවිලි ඇතිුණුත් ඒවා දුරු කරන්න. එතකොට පින්වත් පක්ගුණ ඔබ මේ විදිහට හික්මිය යුත්තේ මගේ සිත වෙනස් කරගන්න නෑ මම්පාපී වචන කියන්නේෙ නෑ. ඉතානුකම් පීව ඉන්නවා දේශෙන් තොරෝ මෛත්‍රෙන් ඉන්නවා කියලා පින්නත් පක්ගුණ ඔබ ඔය විදිහට හික්මෙන්ට ෝනේෙළ බදුරජාණසේ වදාලා. දැන් බලන්ඩ පින්වත්න්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ එවතුම් අවාදෙ කොච්චර වටින එකක්ද. දැන් අපි හිත් අයිසී කෙනෙකුට දොස්නගන්නකොට දෝසාරෝපණයක් කරනකොට ඔන්න අපේ හිත ගැටෙන් ගන්නවා අප හිදේ තර හඇති වෙනවා. එතවේ බුදුරජාණන් වහන්සේ ධර්මය තියෙන්නේ ඒ වෙලාවටම ගඩනමි මේ අපි කලින් පුරුදු කරඩුව. කලින් අපි පුරුදු කරලා තිබුණත් මගේ සිත වෙනස් කරගන්න නෑ? මං පාපී වචන කියන්නේ නෑ මහි තානුකම්පීව ඉන්නවා මන් දේශයෙන් තොරෝ මෛත්‍රීෙන් ඉන්නවා කියලා ආනි ධර්මය පුරදදු කර තිබුණ. මිදවේසියට ෙන් ඇැතුව තමන් හිතරැ ගන්න පුුවන්කම තිෙනවා ඒනම් අපේ නටී ගොඩාක් අරබුද්ධ සංසිදව ගන්න පුළුවන් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලි අපි ඒවිදියට ප්‍රිය කරන අපි ඒවිදියට ලඟින් ඇසුරු කරන කෙනෙකුට එම නැත්තන් අපේයා මට වෙන්න පුළුවන් තාත්තට වෙන්න පුුවන් සහෝදරයෙකුට වෙන්න පුුවන් අපි ප්‍රිය මනාප කෙනෙකුට ඔන්න කෙනෙක් ගල්ව ලිංගහනෝ නැත්තං අතින් පහර දෙනවා නැත්තම් පොෝ ලිංගහනවා නැත්තං ආවධ්‍යයෙන් පහර දෙනවා එතකොටත් බුදුරජාණන් වහන්සේ වදාලා අ අවවාදය සිහිකර කර ඉන්න කියලා ඒ අවවාදය මෙනෙහි කරලා තමන්ගේ හිත දවේශයට යටවෙඩ දෙ නැතුව හිත රැක ගන්න කියලා. එහම් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ තම තමන් ප්‍රායෝගික පුරදු කරන්ඩමක ප්‍රායෝගික යෙදෙන්ට තියෙන දෙයක් මේක බුදුරජාණන් වහන්සේ වදාලා ඒ යම් කිසි බැඳීමක් ඇතිවුණුොත් බැඳීම් සහිත සිතිවලි ඇතිවුණුොත් ඒවා දුරු කරන්න. එනම් අපි යම් දේකට බැඳිලා තියෙනවනම් අපේ හිත යම් දෙයක් අපේ ඉහිතින් ්‍රානය කරගෙන ඉන්නවානම් ආංයේ දේවල් වෙනස් වෙනකොට තමයි මේ හිතේ දෙදරායාමම් සිද්ධ වෙන්නේ. එනම් අපි යමකට්ට තියන බැඳීම දුරුකරමින් වාසය කරන නම්. අපි පරිහරණ කරන බඩුමුට්ටුුවේවා, යානවාහන වේවා, ගෙවල්දොරවල් වේවා දූදරුවන් වේවා. තකොට ඒ ඔබ පහරය කරනන්නේ සියරුදේල් ගැන එතොට බික්ෂුන් වහන්සේ නම ගත්තොත්තෙම චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පස කියෙන මේ සවූ පසට. ඊළඟට එකට වාසය කරන පිරිසට එතකොට ආං ඒවා ගැන බැඳීමකින් තොරව ඒවයි නිදහස් වෙන විදිහර කල්පනා කර කරනං ඒවා භාවිතා කරන්නේ ඒවා සුරු කරන්නේ ඒ ස්වාමීින් වහන්සේට තමන්ගිහිතේ දේශේ හටගන්න නැතුව දේශයට හිත යටකරගානි නැතුව බදහදා ගන්නතුව උන්හන්සේලට බේරෙන්ෙන පුලුවන්කම තියෙනවා ඉතින් ඒනි සඔබ උබේ ජීවිතයට මේ ධර්මය ගන් කල්පනා කරන්න කොහොමදේ ධර්මය ගන්නේ අපි ඇසුරු කරන්න යම් තාක් දේවල් තියෙනවද අපි පරිහර කරන යම් තාක් දවල් යෙනවාගේ හැම දෙයක් ගැනම නොඇල්මඟ පිවාසය කරන්නට ඕනෑ. ඒවගේ අපේ හිතේ යම් බැඳීමක් තියෙනවනම් ඒ බැඳීම නිසා තමයි අපිට මේ අර්බුදයන්නේ අපි යම් පිරිසක් ඇසරු කරනවා නම් ආංගේ පිරිසට ඔබේ පවුල්ලි ගත්තොත් ඔබ දුවට වෙන්න පුළුවන් පුතාට වෙන්න පුළුවන් වෙනත් ඥාතීන්ට වෙන්න පුළුවන් ඒ කාට හෝ ඔබේ හිතේ යම් බැඳීමක් තියෙනවා නම් හිතන් ග්‍රහණය කරගෙන ඉන්නවානම් මේ අය මගේ මේ මම ඒවිදිර ග්‍රහණය කරගෙන ඉන්නවා නම් ආං එතකුටට ඒවගේ කෙනකුට අර අඩුපාඩුවක් වෙනකොට අපේ හිතරැහ ගඩ ැරෙනවා. එනිසාමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අපි අපේ ජීතර ගලපලා ගන්න ඕන අපි නොයකුත් දැ ඔබේ ජීවි ගත්තොත් නොයකුත් පරිසරවලදී ඔබට මේ නොයකුත් ආකාරය ප්‍රශ්නමත් වෙනවා එතකොට ඒවටට මේ ධර්මය තුළින් පිළිතුරු හොයා ගණ්ඩෝ නෑ ආගි විදියට ඉතින් බුදුරජාණන් වහන්සේමේ කාරණයදී උන්හසේ දේශනා කරනවා එමෙන්ම පින්වත් පක්ගුණ කවරුන් හෝ ඔබටඋනත් අතින් පහර දුන්නොත් ගල්ලොලින් ගැහුවත් පහර දුන්නොත් ආයදදුලින් පහර දුන්නොත් එතකොටත් පින්වත් පක්ගුණ ඔබ ඔබගැන යම් කිසි බැඳීමක් සහිත සිතුවිලි ඇතිුණොත් ඒවා දුරු කරන්න ඕනේ අන්න බලන්න එතකොට දැන් තව කෙනෙකුට අපි හිතවත් කෙනකුට නැත්තං අපි ආදරයෙන් ඇසුරු කරන දේකට පාඩුවක් වෙනකොට අපි හිතේ දේසි හට ගන්න පුළුවන් දැන් මෙතන බුදුරජණන් වහන්සට කියලා දෙනවා තමන්ටම කවර හරි දොස්නැකූත් ට කවුරු හරි නොසිතතු වෙලාවක බැන්න්නොත්. ආං ඒ වෙලාවට තමන්ට ධර්මය සිහිකරගන්න විදිී උන්හස වදාලා. උන්හස වදාාලා පෙන්වත් පක්ගුණ කවුරුන් හෝබට වනත් අතින් පහර දෙන්න පුළුවන්. ගල්ලොලිින් ගහන්න පුළුවන් පොලෝලිං පහර දෙන්න පුළුවන් ආවුදයකින් පහර දෙන්න පුළුවන් එතකොටත් පින්වත් පක්ගුණ ඔබ යම් කිසි බැඳීමක්. එකන තමන් ගැන යම් කිසි බැඳීමක් තිබුණනොත් බැීීම සහිත සිතුල තිබුණුත්. එද අපේ ඇස් දෙෙකට බැඳිලයින්නෝ බේ මගේ ඇස් දෙක කියලා අපේ කන් දෙකට බැදිිලයින්නවා අපේ සරීරයට බැඳිලයින්නවා මම කියලා අපි හිතාගනිඉන්නවා නමුත් මේ හැමි එකක්ම වෙනස් වෙලා යනවා. එදොර මගේ කිය අපි බැදිිලයින්න ඇස් දෙෙක වෙනස් වෙලා යනකොටට ආං අපියකට අපේ හිත කැමැති වෙන්න. මගේ සරීරේ කියල තමන්ගේ සරීරයට බැඳිලා ඉන්නකොටට එක ග්‍රහණය කරගෙන ඉන්නකොට ආංහිතන අරුබුදි හටගන්න එහනම් මේ අපේ හිතේ තියෙන අනවශ්‍ය බැඳීම නිසා අනවශ්‍ය විදිීට අපි ඇලුම් කිරීම නිසා තමයි අපේ හිතීම අරබුදහට ගන්නේ. අපි මේ දේවල් ගැන තිය ඇල්ම මේදේවල් ගැ බැඳීම දුරුකරමින් වාසය කරනවනම් ඒ කෙනාට මේ කිසි අර්බු දෙයක් නෑ. ඉතින් පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ භික්‍ෂු සංගය අමතනවා අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනිනි. ඇත්තෙන්ම භික්‍ෂූන් වහන්සේලා මන්ගේ සිත සත්වටු කරපු කාලයෙකුත් තිබුණා. පින්වත් මහනිනි මෙහිලා මම භික්‍ෂූන් අමත්තලා මෙහෙම කියනවා. පින්වත් මහනිෙනි මමනං එකවේලක් විතරයි වලදන්නේ එකවේලක් වළඳන මට ලිඩත් අඩුයි කරදරත් අඩුයි ඇඟට පහසුයි සරීරශක්තිත්තියෙනවා ජීවිතයක්ත් පහසුයි ඉතින් පෙන්වත් මහනිනි මෙහ එන්න ඔබත්. එක වේලක් වලඳන්න එතකට පින්වත් මහනිනි එක වේලක් වලඳ නොබට ඔබටම තේරුන් යාවි ලෙඩා අඩු බව කරද රඩු බව සැහැල්ලු බව සරීර සත් ශක්තියත් ඒවගේ පහසු ජීවිතයත් ඇති විෙන බව කියලා බුදුරජාණන් වහන්සේවාදහලා ඉතින් ඒදවසල භික්ෂූන්ටෙච්චර අනුසාසනා කරන්න ඕනවුනින් නැ කියන බුදුරජන් වස පින්වත් මහනිනි මම ඒදාස්වල කරන්නේ ඒ භික්සූන්ට සසිහියපද් වලලාදිනක විතරයි කියන ලන්න තකටඒකාලේ ික්ෂූන් වහන්සේලාට ගොඩාක් බාගි දුන් වහසේ අනු සන කරන්න වෙලා තිබිලනෑ මුදුන් වහන්සේලා ඒ පිනෙ මෝරලා ඒ ප්‍රශ්ඥාවෙන් දියුණු ඒ මුල්කාලේ සංඝයා එවිදිට වැඩ සිටියී ඉතින් බුදුරජාණන් වහන්ේ වදාලා බික්ෂූන්ට එච්චරනුසාස කර ඕන ුනේ නැකේනවා ම කරන්න න්නේේදවස්සල්ලගේ භික්‍ෂූන්ට සිහි උපදල දෙනෙක් විරයිකෙනවා උන් වහන්සේ ලස්සන උපමාවක් වදාලා පින්න්නොත් මහනෙන එක මේ වගේ දෙයක් කියනවා එඇනිතලා බිමක හතරමං හන්දිියක අස්සුරතයක් තියෙනවා. ඒ අස්ව රතේ හොඳින් හික්මුණු ශ්‍රේෂ්ටස්වයන්න යොදලා තියෙනවා. හතරමං හන්දියක අසුරතයක් තියෙනවා එදකොට මේ හොඳට හික්මුණු හොඳට පලපුරුදු තියෙන ශ්‍රේෂ්ට අස්වයන්න යොදලයින්නවා කියයනවා. ගමනට හොඳට සෝදානම් කරලා තියෙන්න්නේ අස්ව කෙවිටත් සූදානම් කරලා තියෙන්නේ තින් තනට එන කියනවා අස්වයන් දමනය කරගෙන ගමනයන්න පුළුවන් දක්ස ආචාර්වරෙක් හොඳට වානේ පදවන්න පුළුවන් කෙනෙක් කෙනවා කියනවා ඔහඒ අස්වකරත්වයට නඟිෙනවා වම්මතින් රැහැන්පට අල්ල ගන්නවා දකුණුවතින් කෙවිට ගන්නවා තමන් යන්න කැමති ඕනෑම තැනකට ඒ අසුරතේ හසුරවාගෙන යනවා කියනවා පින්වත් මහනෙෙනි ඒකාලේ භික්‍ෂූුණුත් ඔන්නොඒ වගේ කියනවා. මේ බික්‍ෂූන්ට හැම තිස්සේ මනු සාසනා කළ ේතු නෑ. මම මේ භික්‍ෂූන්ට කරන්න නිසිහ උද්ව ලදිනක විරයි කියනවා දැම් බලන් අහරි ලස්සන පුමවා හතරමංහන්දයක සූදානංකර පස්වරත ඇත්තින හොඳ දක්ෂවර්ග අක්ෂියෝධ අස්වරත ඇත්ති නවා. ඔතෙන් හොඳට පලපොරදු තියෙන මේ අස්වකරත්තය අරගෙන යන්න පුළුවන් ආචාර්වරය එක්කෙනවා කියන. ඉතිං ඒකෙනාට ඕන විදිහට තමන් කැමතිදි දිසාාවට ඒයා අසරත අරණ යන්න පුළුවන් කියන ආගේ වගේ තමයි කියනවා ඒ කාලි භික්‍ෂූන්ට බුදුරජාණන් වහසති ගොඩක් අවාද කර නෑ කියනවා. සිහය උපදවනු කොට ඒ භික්ෂූන් වහන්සේලා ඒ විදිටිහික් වෙනවා කියනවා. පින්වත් මහන්නිනි අන්නේ නිසා ඔබත් අකුසල් දුරු කරන්න ඕනේ කුසල් දහම් දියුණු කරන්නවා ගොඩාක් මහන්සි වෙන්න ඕන. අන්න එතකොටයි ඔබටත් මේ බුද්ධ ශසනයේ දියුණුවක් විශේෂ දියුණුවක් මහත් දියුණුවක් ඇති කරගන්න පුළුව හම් වෙන්නේ කියලා බුදුරජාන්ස වදාලා උන්වහන්සේ. දා ඒකට තව ලස්සන උපමාවක්. පිනොත් මහනි නයක මේ වගේ දෙයක්. ගමකට හෝ පුංචි නගරයකට හෝ නොදුරින් විශාල සල්වනයක් තියෙනවා. සල්ලෝනයක් තියනවා කියලා හිතන්න. හැබැයිඒ සල්ගස් පිළිලවලින් වැහිලතියෙන්නේ. පිළිල කියලා කියන්නේ ඒ සල්ගස් වලට හානි වන්න දෙයක් ඒ පිලවවාර්ධන වෙලාගොත් සල්ගස් ඔක්කොම නාසේලාෑ. බුදුජාණන් වහන්ස දාලා කියනවා ල්वा පත කැමති හිත කැමති යහපත උදා කරනු කැමති යම් කිසි මනුස්්‍ය्यක कोයි සල්වානය ගාවට එනවා කියනවා. ඇවිල්ලා ой පිල හැදිලා තියෙන පිළල හැදිල ඇදවෙච්ච අතුටික රැහල්ලා ඉවත් කරනවා කියවා. සල්වානේ ඇතුල හොඳට පිරිසුදු කරනවා. හොන්ඳ වැඩෙන ල්ග ස්වල් හොර දාලා හරි ගස්සනවා කියන. පවත් මහනි කලක් යනකොට ඒස්වල්්‍යයන් සල්වන්නේ හරි අපූරුවට හැදිල විශාල වනනාන්තරයක් බවට පත්වෙනවා. බලන්න්න බුදුරජාණන් වහන්සේ උපම හරීම ලස්සනයි. ඔන්න ඔඒ වගේ මයි පින්වත් මහනිනි අකුසල් ඉවත් කරන්න ඕන අර සල්වන්නේ පිළල ඉවත් කරාවගේ. කුසල් දහම් වඩාගන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන. එතකොට ඔබටත් මේ බුද්ධ ශාසනයදීම දියුණුවක් විශේෂ දියුණුවක් මහද්‍යිය වුණක් ලබාගන්න පුළුවමිෙන. ඒනම් පින්වත්න්නේ අපි ඔක්කොටෝම කරන්න තියනේ බුද්ධ වාසනයේ ඒ ධර්මය අනුසාරයෙන් අපේ ජීවිතවල තියන අකුසල් හඳුනාගෙන ඒ අකුසල් අපි දුර කරන්න වහන්සිකන්් ඕෝන. අර සල්වනයේ පිළල අයින් කරා වගේ අපේ අපි තුළ තිය අකුසා දුර කර ගන්නව නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුසාරයෙන් ආං අපිට යහපත් ජීවිත ඇතික කරන්න පු හකම ලැබෙන න්න අපිට පිරිස්තු සිතක් ඇතිකර ගන්න පුලුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්ේ හරි ලස්සන කතාාවක් කියලා දෙෙනවා පින්වත් මහනිනි මේක ඉස්සර වෙච්ච දෙයක් මේ සැවැත්නෝර හිටිය වේදේහිකා කියලා ගෘහණයක් වේදේහිකා කියලා කාන් තාවක් ඉඳලා තියෙනවා ඒ ගිහිගෙදර වාසය කරන. ඉතින් පින්වත් මහ නිනේ ගෘහණය ගැන මේවිදිහහි සුන්දර කීතිරාවයක් පැතිල්ලා තිබ්බා මකක්ද මේ වේදේහිකා කියන ගෘහණය හරීම කීකරු තැනැති. වි ේදේහිකා ගෘහණට යට යට පැවතුම් ඇති තැනැත්තියක්.වි වේදේහිකා ගෘහණය උපසාන්ද තැනැත්තියක් කියලා පින්න්නොත් මහනි මේ වේදේහිකා ගෘහණයට ඒවගේ කාලි කියලා දාසියක් හිටියා. ඒ හරීම දක්සයි කම්මැලි නෑ හැම දෙක්ම හොල්ලා බල්ල කරනවා. එතුව බලන්ඩෙ වේදෙහික ගැන කීතිරාවයක් පැතිල්ලාගේ හිල්ලතියෙනවා. ඒවගේ මෙයටට දක්ස මැලි ැති හැම දෙයක්ම හොල්ල බල කටයුතු කරන දාසියක් ඉඳලා තියෙනවා ඒ දාසිකි නම කාලි. බුදුරජාණන් වහන්සේ වදාල පින්වත් මහනිනි දවසකඔය කාලි දාසියට මෙහෙම හිතුන කියනවා මගේ ස්වාමිදීනය ගැන මේ විදිහ සුන්දර කීතිරාවයක් පැතිල්ලා තියෙනවා වේදේහික ගෘහණය නම් හරිම කීකරයිේදය හික ගෘහණය නම් හරම කීකරු තැනැතිය වේදේහික ගෘහණය යටහත් පැවතුම් ඇති තැති. ද හික ගුණ උපසාද තැනැත්යක් කියලා. ඉතින් මෙයා කල්පනා කරනවා ඇත්තම මගේ ස්වාමි දීනයගේ හිතේ තිබෙන්න්නා වූම මේ කෝපය මතු කරන්නේ නැත්ව ඉන්නවාද එකැන තමන් හිෙන් තර මතු කරන්නේ නැතුව ඉන්නවාද. එහෙම නැත්තං ඇත්තටම කෝපයක් නැත්්ද එහෙම නැත්තං මම මේ හොයල්ලබල්ල හොදට වැඩපල කරන නිසා මගේ ස්වාමි දීනිය තමන් තුළ තිබෙන්න්නාවූ කෝපය මත්තු නොකර ඉන්නවාද. ැත්තං ඇතටම කෝපයක් නැත්්ද මේ කවුද කල්පනා කරන්න මේ කල්පනා කරන්නේ පවුලි වැ මේ වැඩකාරි දසිකල්පනා කරන ස්වාමිදීන ගැන පින්වත් මහනිනි ඉතිගේ කාලි මෙිහිකාරයේ එදා දවල් වෙලා නැගිට්ටා ඔන්න මෙයා දැන්ටෙස් කරල බාලන්නවා වැඩකාරි මුොකද කලේ පහු ද දවල් වෙන කල් නිඳදා ගත්තා දවල්ෙන් කල් නිදග නිදලා නැගට න් පින්වත් මහන් නිදා වේදේහිකා ගෘපතිනය කාලි මෙහිකාරියට මෙහෙම කියනවා දැන්ගන මේ වේදේහිකාටගේ ඉන්දිගිය කියනවා ඒ කෙල්ල කාලි ඇයි ස්වාමිදියනී කෙල්ලි මොකදුම්ඹ දවල් වෙලාන ගිට්ටේ ස්වාමි මොකවත් නෑ එහෙමද පව්කාර වැඩකාරි එකකට මොකවත් නැතුවයි දවල් වෙලාන ගිටින කියලා ඔන්න තමන්ගේ තරහා පකට වුණා. ඔහම කියලා කෝප වෙලා නොසතුටු වෙලා ඇහි බැම හකු ලගත්තා කියනවා. බුදුරජාණන් වහන්සි වදාලා පින්නවොත් මහනිිනි. එතකොට කාලි මෙහිකාරිය මෙහෙම යිතුවා හරි මංගේ ස්වාමිදීනයට තිබෙන්න්නාවවුම කෝපේ තමයි මතු කරන්න නැතු ඉන්නේ. නොතිබෙන දෙයක් නන් නොවෙයි මං හොඳට හොයල්ල බල්ල වැඩකර නිසා තමයි මංගේ ස්වාමිදීනියය තමා තුළ තිබෙන්න්නාවවුම කෝපියය මතු කරන්න න්නැතු ඉන්නේ. නොත්තිබිලා නෙමේ. ම නම්ම තතුරටස්වාම දීනය ගැන මසා ාලි හොඳයි කියලා දාසි මකද කරේ කාල ඉදාසි දා ගොඩාක් දවල් වෙලා නින් දෙන්න කිට්ටා කියනවා. බලන්න දෙතකොට අපේ ජීවිතලකෙත් මේ විදිී අරුපුත තියනවා. දැන් අපේ හිතේ තරහා තියෙනවාද ගැටි මැතිව වෙනවාද ගන සමමාට ප්‍රකටවේ නැති වට පොළුවන් අපි කැමති විදිිය කැමදීම වෙන කොට අපි ප්‍රශ්නයක් නෑ හැබැයි අපිට ලාබ සත්කාරකී ති ප්‍රසංසා අන්නයගේ සැලකිල්ලි මෙිහිදී වචන මේ වෙනස් වෙනකොට මේ නැති වෙනකොට බලන්න පුළුවන් අප පහසීම. බුදුරජාණන් වහන්සේ වදාලා පිවත් මහණන මේ වේදේහිකා ගෘහණය කාලි දාශයකින් මෙහෙ මහනවා. දැන් පහෝදා මොකද කළේ මේ ඊටත් වට දවන කනිදා ගත්තා. එදා තවත් හොඳට කියෙන්තිගියා. එදත්ව හොම බැනවැදිලා ඔන්න දැන් තුවෙනි අවස්ථාව අරදාසි මුොකද කරන්නේ තවමම කල්පනා කළලා තවමම බලන් ඕෝනේ පරක්ෂ කරල්ලා. පඒ ස්වාමිදදිනට මේ තිබෙන්න්නාවකෝපය පිට නොකර නේදම ඉන්නේ. ම මේ හොඳට හොල බල්ල අටතු කරන හින්දා මිතුමීේ කේන්තිගන්න ඇතු ඉන්නේ මගේ මේක තවටිකත් පරික්ෂක් කල බල ඕන කියෙල ොද මේ අකළලේ ඊළඟ දවසෙත් හොඳදටම නිදාගත්තා දවල් වෙන්න කල්ම. එතකට පින්වත් මහනෙනි වේදේහිකක් ගෘහණ කාලි දසියට හෙමැකිවා ඒ කෙල්ල කාලී ඇයි ස්වාමි දීන කෙලි මුොකද බද හොදට දල් වන්න කල් නිදා නිදල නැගිට්ටේ මොක්වත් නෑ ස්වාමිදනනි. එහම කියන ඕඩට මොකදනේ එහෙමද පාපි වැඩකාරිය පාපි වැඩකාරිය. ඔ මොකවත් නැතුව එහම හොඳට බොඳදවලන කල් නිදා ගත්තෙන කියලා මොකද කළේ කේන්ති ගත්තා නොසතුටු සිත් ඇතිකර ගත්තා අන්තිමේදී මොකද කළේ ස්වාමිදියේනිය දොර පොල්ලා අර ගනාරදාසය ගේෙහිසට ගැහවා. ඔළුව පැලුුණ. ඔලුව පැල්නට පස්සේ මේ කාල දදාශය ඔොලුව පැලිලාලේ ගලාත්දදි ගෙරින් එලට පායින. පැනලා. හල පාහල මිනිස්සුන්ටෑ හල කියනවා ස්වාමි දියනිවරුණි මෙන්න බලන්න කීකරු තැනැත්තියගේ වැඩි. ස්වාමිද දියනිවරුණ මෙන්න බලන්න යටහත් පැවතුම් ඇති තැනැත්යගේ වැඩි. ස්වාමි දියනිවරුණ මෙන්න බලන්න උපසාත තැනැත්යක වැඩි. තමන්ගේ එකම දාසි දවල් වෙන කල් නිදාගන නැහිට්ා කියලා කියේන් තිගිහින් අසතුත් වෙලා දොරපොල්ලින් ඔලුුවට ගහ ඔලුව පලන්නන්නේ කොහොමද කියලාන්න. දැම් බලන්ිතවරු කලින්ිර ීතිතරාවවැ පැතිල්ලා තිබුණනාා ඒ සම්පූර්ණෙම නැති කළ අදාසි. බුදුරජාණන් වහන්ස වදාලා පින්වත් මහනිනි කලක් යනකුට අර වේදේහිකා ගෘහණියය ගැන ලාමකප ගීතිරාවයක් පැතිල්ලා ගා ගෙනනවා. වේදේහිිකා ගෘහණය නපුරුයි, වේදේහිකා ගෘහණිය හරි දරුණුයි, වේදේහිකා ගෘහණියය නොසන්සුම් කෙනි. ඔය විදිහටමයි පින්වත් මහනිනි. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා. මෙහි ඇතැම් භික්ෂුවක් තුළ කීකරුකම තියෙන්නේ යටහත් පැවතුම් තියෙන්නේ ඒවගේ උපසාන්තකම තියෙන්නේ තමන් අකමැති වචන අහන්ඩ නොලබෙන විත නොලබෙනකම් විතරයි කියනවා. ඔන්න අපිට ධර්මය ගණ්ඩ තැන. මොකද බුදුරජාණන් ස්වාදාලෙයේ මේ ඇතැම් භික්‍ෂුන් තුළ කීකරුකම කියනක තියෙන්නේ යටහත් පැවතුම් ඇතිකම තියෙන්නේ උපසාන්තකම තියෙන්නේ තමන් අකමැති වචන අහන්ඩ නොලබෙනකම් විතරයි. ම් දවසකගේ භික්ෂුවන්ට ම අකමැති වචන අහන්ට ලැබෙනකොට තමයි ඒ භික්ෂුවගේ කීකරුකම බලන්න තියන්නේ යටහත් පැවතුම් බලන්න තියෙන් උපසාන්තකම බලන්න තියන්නේ ඔන්න දැම් බලන් අපේ ජීවිතර මේ ධර්මය අපි ගන්න ඕනෑ එකද ඔබේ ජීවිතර බලන්න ඔබට මිහිරි වචන හොඳ වචන අහන්ඩ ලැබෙන කල් ඔබේ කීකරුකම හොයන්න බෑ ඔබේ උපසාන්තකම හොයන්න බෑ ඔබේ තැන්පත්කම හොයන්න්න බෑ දධර්ම ෙේ ොදක ලහො ඇන්නබෑ. ඔන්න ඔට යම් දවසක බාක්කම ඇති වචන ආහන්ඩ ලැබෙනකොට. ඔබට ඔබේ ඇතුළේ තියෙන් අරුබුදී වැඩ කරන්න ගන්නවා ඔබේ ඇතුළි තින කෙලෙේසේ වැඩ කරන්න ගන්නවා ඔබේ හිතේ තින දේශය වැඩ කරන්න ගන්නවා ඒ නිසා මේ ධර්මයම මේ භික්‍ෂූන් වහන්සේ ලට නෙම භික්ෂූන් වහන්සේ ලට තමයි දේශනක් කළේ නමුත් මේක අපේ ජීවිතය අපි ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්නොත් මහනනි භික්ුවක් සිවුරු පි්ඩ පාත සේනාසන ගිලම්පස බෙත්තෙත් ැබෙනකොට විතරක් කීකරුවෙනවාන එකකරුණින් ඒ භික්ෂුව කීකරුයි කියලා කීකරු බවට පත්වෙනවා කියලා මම කියන්නේ නෑ. ඇයි එහෙම මම නොක කියන්නේ පින්වත් මහනිනි ඒ භික්‍ෂුවස් චීවර පින්ඩ පාත සේනාසන බෙහෙත්තත් ආදිය නොලැබී ගියොත් අකීකරුවෙන අකීකර බවට පත්ව වනවා එකක බලන්න භික්ෂූන් වහන්සේල සවපස ලැබෙනකොට ඔන්න කීකරුයි කියවා ් පසේ නොලැබෙනකොට අකීකර වෙනවා කියනවා. එන් නිසා බුදුරු ජනස් වදාලා අපන්නවත් මහනිනි යම් භික්ෂුවක් ධර්මයටම සත්කාර කරමින් ධර්මයටම ගෞරව කරමින් ධර්මයටම සැලකිලි දක්කමින් කීකරු වෙනවා නම් කීකරු බවට පත්වෙනවා නම් අන්න ඒ භික්ෂටයි මම කියන්නේ කීකරය කියලා අන්න බලන්ඩේ නම් අපි ධර්මයටම සත්කාර කළෝත් ධර්මයටම සැලකිලි දැක්වූ ඒ විදියට ධර්මයට සැලිකිලි දක්වලා ධර්මයට සත්කාර කරමින් කරුණු ආංගක සැබැමි කීකරු බව බට පත්වෙනවා. තොර ඔබේ ජීවිතෙත් ඔබ ධර්මයටම සත්කාර කරන ඕන ධර්මයටම සැලකි ලිදක්වනවා වන. ඔබට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිර ශ්‍රාවිකාවක් විදිහයට මේ ධර්මය පුරුදු කරගන්න පුළුවන්කම තියනවා. මේ ධර්මය පිහිට ලබන්්ඩ පුළුවංකම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ත් මහනි ඔබ මේ විදිහයටට හික්මෙන්ට ඕන කොහොමද ධර්මයටම සත්කාර කරමින් ධර්මයටම ගෞරම කරමින් ධර්මයටම සැගිලි දක්මින් කීකරුව ඉන්නවා කියලා කීකරු බවට පත්වෙනවා කියලා හික්මේට කියනවා. එදකොට අපිට හක්මෙන්ටති නාංඒ විදිහයට. බුදුරජාණන් වහන්සි වදාලා පින්වත් මහනිනි අනුම් විසින් ඔබට කියන වචන ක්‍රම පහකින් අහන්ඩ ලැබෙනවා කියනවා. ඔන්න හරි ලස්සන කරුණු ටිකක්. පිට අනුන් සින් වචන කියනවා කියවා කළටත් අහන්ඩ ලැබෙනු අකලටත් අහඬ ලැබෙනවා එකෙන් තමන් හිත ැතිවෙලාට ලබෙනවා නොසිතූ විදිහට හම් වෙන වචන. සත්‍ය වචනුත් අහණඩ ලැබෙනවා ඒවගේ අසතති වචනුත් අහන්ට ලැබෙනවා ඒවගේ ොලොක් වචනත් අහණන්ඩ ලැබෙනවා දරුණු වචනත් අහන්ඬඩ ලැබෙනවා. යහප ඇතිකරන වචනත් අහන්ඩ ලබෙනවා අයහපත ඇතිකරන වචනත් අහඩ ලැබෙනවා. ඒවගේ මෙස්සිතන් යුතු වචනත් අහඬ ලැබෙනවා දේසිං ේ සහගත වචනත් අහඬ ලබෙනවා කියනවා පින්වත් මහනින්නේ අනිත් උදවිී ඔබට වචන කියද්ද කිවයුතු වෙලාවටත් නොකයුතු වෙලාවටත් වචන කියාව එතකොට අර කිව් කාරණ ඒ ආකාර පහෙම් උබට වචන අහඬ ලබේ කියනවා එකෙ කලටත් අහඩ ලැබෙන නොකළටත් අහන ලබෙනවා සත්‍ය වචනුත් අහට ලබෙන අත්‍ය වචනුත්තහට ලබෙන ඒවගේ මුුදු මොලොක් වචනත් අහන් ලබෙනවා දරුණු වචනත් අහට ලැබෙනවා යහපත ඇැතිකර වචනත් අහන්න ලබෙනවා යහප ැතිකර වචනත් අහන් ලබෙනවා ඒගේ මෙස්සිති යුතුව වචනත් අහට ලැබෙනවා දේශසාගත වචනත් අහට ලැබෙන එ එකකට ඔබටත් ලැබෙනවා අපි තරක් ඔය විදිහයට ඔය ආකාර පහෙම්ම ඔබට වචනාහඬ ලැබෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා පිවොත් මහනිනි අනි උදව ඔබට වචන කියද්දී ආකාරයෙන් වචන කියනකොට ඔබ මෙන්න මේ විෙරහහික්මෙන්ට කියීනවා මගේ සිත වෙනස් කරගන්නෙ නෑ. මං පාපී වචන කියන්නේෙ නෑ හිතානුකම්පීව ඉන්නවා වේසිෙන් තොරව ඉන්නවා මෛත්‍රෙන් ඉන්නවා කියලා. ඔන්න අපිට පුරුදු කරන්න තිනදී. තැඟ ආකාර පහටම අපිට මනුස්්‍යයන්ගේ වචනහට ලැබෙන්ෙන පුුවන්. ඒ විදර වචනාහට ලැබෙනකොට අපි මෙන්න මේ කාරණය හික්මෙන්ට ඕන කොහොමද මගේ සිත වෙනස් කරගන්න නෑ. මං පාපී වචන කියන්නේෙ නෑ. ඉතානුකම්පීවඉන්නවා දේසිෙන් තොරව මෛත්‍රයෙන් ඉන්නවා කියලා. ඒ පුද්ගලයක් කෙරෙහි මෙ සිත පතුරවාගෙන අපිවාසය කරනවා. ඒ වගේම ඒ මෛන්ත්‍රී අරමුණු සකර ලෝකටම වර නැති තරහන්න නැති විබලූ අප්‍රමාණ පල්ලාසිතකින් යුතුව මෙ සිත පතුරවාාගන අපි වාසේ කරනවා කිය ල පින්වත් මහනි ඔන්න විදදිට යබ හික් මෙන්ට ඕන කිය. බදුරජාණන් වහන්සේ වදාලා ලස්ස නෝපමාවක්. පින්වත් මහනි නේක මෙන්න මේ වගේ දෙයක් කියනවා. වන මනුස්සෙක් දැල්ලකුයි කෝඩයෙකුයි අරගණෙනවා කියනවා. මේ මහපො මම නොපොළොව බවට පත් කරනවා. මේ මහපොලොව මම නැති කරනවා කියලා. ය ඇවිල් ළමකද කරන්නේ තැන් තැන්වල පස් විුරුණවා කියනවා. තැන තැන කෙල ගහනවා කිය නවා තැන තැන මෝත්‍රා කරනවා කියනවා. හො නැවයන් මේ මහපොලෝ නැතිවයන් කියලා ඒ දිරි කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වාදා ලා පි නොත් මහනින බ ොක්දමේ ගැන හිතන්නේ. අර මනුස්‍යයටට පුොළහන්ඳද කියනවා මේ මහපොෝ නොපොලොවක් කරන්න. ස්වාමීනි ඔහුටඒ කරන්න බැහැකිවා. ඇයි කරන්න බැරි මේ මහපොලෝ හරිම ගැමුරුයි මැනලයිවර කරන්න බැහැ. ඒ නිසා මේ මහපො නොපො ක් කරන ලේසි වැඩක් නෙේ. අර පුද්ලයා වෙිහිසටත් වන එක විතරයි කියලා ස්වාමන් වහන්සි වදාලා. පින්වත් මහනිනි ආනිය විදිහයටම අනුන් විසි ඔොබට කියන වචචන ක්‍රම පහකින් අහට ලැබෙනවා කියනවා. එතෝට අරකිවූ විදිහයට කලටත් අහඬ ලැබෙනවා අකළටත් අහඬ ලැබෙනවා. සත්‍යත් අහට ලබෙන අත්‍ය වචනුත් අහඬට ලැබවා මුදු වචනත් එක මොලොක් වචනත් අහඬ ලබෙනවා දරුණු වචනත් අහඬ ලැබෙනවා යහපත ඇතිකරන වචනත් අහට ලැබෙනවා අයාපත තිකරන වචනත් අහට ලබෙන මෙස් සිතින් යුතුචනත් අහන් ලබෙනවා දවේශයෙන් යුතු වචනත් අහඬ ලැබෙනවා කියෙනනවා. පින්වත් මහනින්නේ අනිත් උදවිී ඔබට ඔයාකාරයෙන් වචන කියනකොට. ඔයයාකාර පහි ඔබටහට ලැබෙන කොට උබ මෙන්න මේ විදියට හික්මෙන්ට කියනවා. මගේ සිත වෙනස් කරගන්න නෑ මම් වාපී වචන කියන්නේෙ නෑ හිතානුකම්පීව ඉන්නවා. දවේසිෙන් තොරව ඉන්නවා මෛත්‍රීං ඉන්නවා කියලා. ඒ පුද්ගලයා කෙරහි මෙ සිත පතුරවාගෙන අපි වාසය කරනවා. ඒ වගේ මේ මෛත්‍රීට අරමුණු සකළ ලෝකටම වෛර නැති. තරහන් නැති විපළූ අප්‍රමාණ පලවසිතකින් යුතුව මෙස්සිත පතුරුවාගේ අපි වාසය කරනවා කියලලා පින්වත් මහනි ඔබ ඔන්නොවිදි්‍යටහහික් මෙෙන් ඕන කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්න්නවත් මහන ඒ මිල්් මේේවාගේදයක් උන්සසි උපමාවක් වදාලා. බුදුරජානස් වදාලා ඔන්න පුුසක්ෙනවකි නවිල්ලා හු එන්න මේ කහපාට නිල්පාට මදටිය පාටේ වගේ එවිදි සයම්වර් ගරගෙනවා ඇවිල්ල මෙයා කියනවා කියවා. ආකාසි ම පින්තු රඳින්ට හදන්න කෙනම්. මං ආකාසි රූප පෙන්න්නන්නේ හදන්න ක නවා පින්වත් මහනි ුබ කුමක්තම ගැනහිතන්නේ ඒ පුද්ගලයට පුළොහඳකින් ආකාසි පින්තුරඳින්ට ආකාසි පින්තු රඇඳර පෙන්නන්න. ස්වාමිනිිියෝහට එක් කරන්න බැහැකිනො. ස්වාමිනිමේ ආකාසිය අරූපී දෙයක් දැකගන්න බැරි දෙයක් ඒනි ආකාසි රූප පඳන්න බැහැකිවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනි ඔන්න විදිහෙමයි. ට අත් උදවේගින් වචන අහන්ඩ ලැබෙනවා අරක්‍රම පහින්ම ඒ ආකාර පහෙම ඔබට වචන අහන්ඩ ලැබෙනකොට ඔබට හික්මෙන්ට තියෙන්නේ මේ විදි හෙටයි කලා බුදුරජාණන් වහන්සේ අර කලින් අවවාදම සිහිපත් කරන එකකට බලන්ඩ අපිටත් අපේ ජීවිතයේ නොයෙකු තවස්තාවල ජොයාරපු දෙන්න පුළුවන් ඔ ආකාර පහෙම අපිට වචන අහඩ ලැබෙන්න්න පුළුව එතකට මේ බුදුරජාණන් වහන්සි ගෞතුම් අවාදයට සහිකරගන්න පුළුවන්ගොනු ආහං ඔ බේ ජීවිතයට රැක්වරණනිැතිවා දුජණන් වහසේ දාලා පින්නොත් මහණනිී ඕක මෙන්න මේ වගේ දෙයක් කියනවා. ඔන්න කෙනෙක් නවා ඇවලුණු හොුවත්තක් කරගෙන. ඇවිල්ලා මෙයා කියනවා මං මේ ඇවිලෙන් හොුවත්තින් ගංගා නදී රත් කරනවා. හොඳට මරාත් කරනවා කියලා. බුදුරජාණන් සහනවා මහනිනි මොකදුම ගැනිහිතන්නේ බි පුද්ගලයට පුළුවන්ද කියන අයි කරන්ද ස්වාමීන ඔහුට එක් කරන්න බැහැකිනවා ස්වාමින් ගංගා නදී කියැනනි ගැමරුව එකක් මෙන ලවසකරන්න න හැකික. රු තනහලින් ගංගා නදීරත් කරනයක හොඳදට රත් කරණික ලේසියෙන් කරන්න බෑ. ඒක කරණයුත් එමනස්යටට කකාලාන්තය දදිල වෙහෙසට පත්වනවා විතර වවෙන්න කියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාහලා පිවත් මහනෙන ඔය විදිහමයි කියනවා. ඔබ යම්විදිහකින් ඔබට අර ආකාර පහෙම වචනහට ලැබෙනනෝට තවක කනෙගින් ඔබ මේ බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනයසිහිකරවනන් ඒ බුද් වචනය පුළුදු කරලා ඒ බුද්ධ වච්න තුළ හික්මනවනන්. අවදාවත් ඒකෙනාට තම කියීති ගස්සන්න බැහැ කියයෙනවා තිම් බුදුරජාණන් වහසේ තව ලස්සන උම්මා ක පයකින් මේ සූත්‍ර දේශනා පෙන්නු ලා දෙදනවා එවිදිර දේශනා කරලා උන්වහන්සේ නැවතත් ප්‍රකාශ කරනව පෙන්න්නවත් මහනිනි අනුන් විසි නොබට වචන ක්‍රියන ක්‍රම පහක් තියෙනවා. මේ කරුණු පිවති මතක් තියාගන්න උන පලවෙනික තම කලටත් අහන්න ලැබෙනවා අකළටත් අහන ලැබෙනවා සතති වචනත් අහන ලබෙනවා අසතති වචනත් අහන ලැබෙනවා ො වචනත් අහන් ලබෙනවා දරුණුචනත් අහඬ ලබෙනවා ඒවගේ තමට යහපතතික කර දවලුත් අහන ලබවා ආපතතිකර වචනත් අහන් ලබෙනවා මේ සිතන් ඉතු වචනත් අහනලබෙනවා දේශ සහත වචනත් අහන් ලබෙනවා. මේ විදියට අනිත් අය අපිට වචචන කියන කොට මේ විදියට අප හික්වවෙන්න කියන බුදුරජාන් වසි. මගේ සිත වෙනස් කරගන්න නෑ ම පාපී වචන කියන්නේ නෑ ඉතානුකම් පිීවඉන්නවා දේසින් තොරව මෛත්‍රීං ඉන්නවා ඒ පුද්ගලයාස්. මෙ ත පතුරවාගෙන පිවාසය කරනවා ඒවගේම ඒ මෛත්‍රයට අරමුණු සකළ ලෝකට ම වෛර නැති තරහ නැති විපලූ අපනවාන පලල් සිත කිින්නුතුව මෙ සිත පතුරවාගෙන පි වාසය කරනවා කියලා හික්මන්න කියවා. එදකල භික්ෂූන් වහසේලාට හික්මෙන්න්න කියව විදිහම තමයි අපිටත් හක්මටැතියෙන්නේ. මොකද අපේ ඔබේ ජීවිත වලට මේ ප්‍රශ්න එනවා ගිජීත ගත කරන කෙනෙකුට ගොඩාක් අවස්ථාව තියන මේ විදිහයට මේ වගේ අවස්ථාවලට පත්වඩ. ති බදුරාන්ස අවසන වසිංෙන් ලස්සන උක්්මක් වදාලා නපුරු හොරු ඇවිල්ල අර දෙපැත්ති මිට තියන කියතකින් තමන්ගි සරේරි අංග කපනකොට වඋනත් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ විදිහට දරුණු අවස්ථාකුණනත් උන්වහන්සේ වදාලා මෙන්න මෙහම හික්මෙන්ට කියලා. මගේ සිත වෙනස් කරගනිි නෑ මං පාපි වචන කියන්නේ නෑ හිතානු කම්පීව ඉන්නවා දවේසිෙන්තොරෝ මෛත්‍රීං ඉන්නවා කියලා ඒ පුද්ගලයා කෙරෙීමම සිත පතුරවාගෙන පිවිවාසි කරනවා. ගේ මේ මෛත්‍රීට අරමුණු සකල ලෝකේටම වෛර නැති තරහණ ඇතිවිපොලු අප්‍රමාණ පලාාසිතක නිතු මේ සිත පතුරවාගෙන වාසසි කරනවා කෙල්ලා හක් මට ගෙනවා. එතකට බලන්ඩ අර දරුණු හොරු ඇවිල්ල තමන්ගේ සරීර අංගාර කියතකින් පපාද්දි කොච්චර දරුණවස්ථාවක්ද ඒවගේ වෙලාවට පවා කෙනෙක් දේ ඇතිකරගත්තුත් බුදුරජාශ වදාලා පින්වත් මහනිනි ඒ වගේ වෙලාවග පවා ඔබ ඔබේ සිත වෙනස් කරගන්නවා න ධර්ම සිිරගන්නඩ ැරිනම් මේ අආවාද තුළ පිටලඉඩ බරිනම් ඒ කෙනා මගේ ශ්‍රාවකක් නෙමේ කියල උන්හසේ වදාලා එහනම් අපි බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයන්නම් ඒ වචනේ තුළ අපිට හක්මට පුළහමතිටන ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පින්නොත් මහනිනි කියතු උපමාකරගන මේ කියාදුන් අවවාදය ගැන නිරන්තරයම සිහිපත් කරන්න ඒ ඔබට බොහෝ කලක් හිද සුව පිස පවතිීී කට බලන්න අපි හැම දෙෙනනාට ොහෝකල් හිත සුවපිස් පවතින උතුම් අවාදයක් තමයි අපේ ශාතෘන් වහන්සේ අපට මේ කියතු පුමා කරල වදාළි. එනි සමයම හොඳට හිතේ ධාහරණය කරගන්ඩ දරුණු හොරු ඇවිල්ල සරේරංග කියතිෙන් කපද්දිපවාේ හිතේ තරා හට ගන්නවනම් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක නෙමේ. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බෞදට පත්තු ඉන්න හැමුණු. ඉතින් ඒනිසා මේ උතුම් අවවාද අපේ ජීවිතරත් අරගන අපේ ජීවිතය සාත කරගෙන අපටත් මේ ගෞත්න සසුනේ උතුම් ධර්මාබෝධය පිණිස මේ රැස් කල සියලු පින්න මේ දහම් කරුණු හේතුපකාර් වෙත්වා සාධ සාධසාදු. අධන දම්සේරු සඳහම් දේන සද න ග්‍රහධාන ලැබූ නොම්බ හැටනම්. කටියාව යායක එක එපාව ඇනලි පිනි පිදිංි පින්නොත් ඩල ඇක්ගනස් ලියනගේ මහත්මය සහකේ අපේරත්න හත්මා විසින්. ඉ ඒ පෙන්නතුන් මේයාආකාරයෙන් මේ රැස් කලාව් සියලු පු්නිිධර්මය සිලු දෙවිවරුන්ට අනුමෝදන් වෙත්වා සලු දෙවියෝ මේ පිනානු මෝදන් වෙලා දිවිය අවුසිෙන් වර්ණයම් බලින් සැපෙන් වැඩෙත්වා. පිනෙන් සතුරුන දෙවියන්ගේ දහාර්මික රැකු ආරක්ෂාව මේ දායකත් වෙදරූ පින්නොත් හැමඳනාට අප හැමඳනාට සලසාධෙත්වා දෙවියන්ට සැපය පිණිසේ පින. ඒ තුපකාර විත්වා ඒවගේ අප ගුරදේවන් වහන්සේ පි අු ෝදන කරන බලාපොරොත් වෙනවා පින්නත් ලොකසස්වාමන් වන්සේටත් මේ සියලු පුුණ නිධර්මය අනු මෝදන් වෙලා නිදු මරෝග සුපත් බා විචිර ජීවන සැසේවා උතුම් ධර්මවා බෝධී පිණස ගුරුදේවන් වහන්සේට මේ පිනහහි තුපකාර වෙත්වා සාදු සාසා ඒවගේ මිය පල්ලෝ ගිය එ කියරා මහත්ම ඒවගේම සුවිටර් අපපු හමි මහත්ම බිලඳු මහත්මය සහ්ජයේ ඒ සීලාවතතිී මහත්මය අනමිය පරලෝගගේ ඥාතීන්ට මේ පිනනුමෝදන් විත්වා දායකත්ව දරු පෙන්න්නතුන් නමින් අනත් සංසාරය පුරාවට මේ පරලෝගිය සියලු ඥාති සමහයා මේ පිනනු මෝදන් විත්වා ඒ අයගේ පරලෝ ජීවිත සුව පත්විත්වා සැපවත් විත්වා. සසර දුකින් නිදහස් වෙන්න මේ පිනහෙත් උපකාර විත්වා. ගේම සුජීවත් සිටන ් ක්ස් ියනගේ මහත්මේටම මේ පිනු මෝදන් වෙත්තුවා කේ අබේරත්න මහත්මාට ඒවගේම ඒ පෙන්නුතුන්ගේ දරුවන් වන චතුරානි නිල්මිණ ප්‍රදේප් කුමාර චමිලා කුමාරි වසන්ත කුමාර නිසාන්ත දනුස්ක ඒවගේ තිලිනි සසිකලා යන දදු දරුවන්ටත් මේ පිනුමෝදන් වෙත්වා ඒවගේම ගිමාරා පසින්දි අසයෙන් සානුක හන්සජ කෞසිල් ඒවගේම නෙත්මී ගයන් සාාසාබ පරහයෙන් සස්මිකයන මනුපුොරු මිනි බරිවරුන්ටත් මේ පිනන්නු මෝදන් වෙත්වා එහැම දෙ නාට මේ පින අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සූ පත්බාවෙච්චිර ජීවනයෙන් සැලසේවා. කරග යන රැකරස්සාදි කටේතු ඒවගේ දදු දරුවන් ගේ්‍යධ්‍යාපන කටිතුවාදේසියල්ල සාර්ථක වෙත්වා. ගේ ද දර තුන් ල නටත් දරුවන්ට ඳක් ෝග පත් ාව සැල සේවා හමද නට ර ර තු කල තුරන්ගේ ඇසුර ලැබීමම පිනිසත් තුම් චතුර ති දරම බෝද ර ග නින් පිනිත් සලු පුණනි ධර්මයන් හැම දෙ නාටම හිෙත් පකාර විත්වා. ගේ හ හ ද පිළි ද වා න රි න් හන්සේ ට පැව ේක්ෂක පතුන් ්‍රධහ කාර මන් ල සි ව ටත් ඒවගේ ස්‍රදධ මසික ධර්ම දාන සසාමාජ ැතු හමද ට මත් ප න ෝද ත්වා තු ්‍රව ලබ ල ටත් දායකත් රප හැම දෙ ටත් හැමදි ට ත් ෞම සසන. තුම් චතුරාරි සතති ධර්ම අවබෝධ කරගන්නම මේ සියලු පින්දම් හේත් උපකාර වෙත්වා. සාදු 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 එම දෙනාටම තෙරුවන් සරණයි නම බුද්ධායි. මෙවැනි බටිනා ධර්මතේශ නශ්්‍රවනය කිරීමට ශ්‍රත්තා ටේලි YouTube චැනලයේ සබස්ක්‍රයිප කරන්න.